අම්මෝ මේ දවස්වල තියෙන රස්නේ නේ. සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් මුණ ගැහුනාම මේ දවස්වල නිතර කියවෙන වාක්‍යයක් තමයි ওই වාක්‍යය. මේ දවස්වල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය කියන්නේ ගණන් නොගත යුතු කාරණයක් නෙමෙයි. උෂ්ණත දර්ශකයේ පෙන්눔 කරනවට වඩා ඉහළ අගයකින් යුත් උෂ්ණත්වයක් අපේ ශරීරයට දැනෙන්න පටන් අරන් තියෙන කාල සීමාවක් තමයි අපි මේ පහු කරමින් ඉන්නේ. මේ අධික උෂ්ණත්වයත් සමග ඔබට ඇතිවෙන්න පුළුවන් හීට් ස්ට්‍රෝක් තත්ත්වයෙන් මිදෙන්න වයස් භේදයකින් තොරව හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ එක්කම ඇතිවෙන්න පුළුවන් බරපතල තත්ත්ව තමයි විජලණයට ලක්වීම කියලා කියන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන් මේ අධික උණුසුම් කාල සීමාවේදී ඉතා ඉක්මනින් විජලණයට ලක්වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් විජලණය වළක්වා ගන්න වගේම සෙම් රෝග ඇති නොවන විදිහටත් පානය කරන්න පුළුවන් විදිහේ ස්වභාවික පාන වර්ග කිහිපයක් තමයි අද විශ්ම ලෝකයේ මේ වීඩියෝවෙන් අපි ඔබට කියන්නේ. ඉතින් ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා කාලෝචිත මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තප්පරය තෙක්. අධික උණුසුම සමග ඇතිවෙන මේ තත්ත්වයේදී ඔබට අධිකව දහදිය දැමීම, ක්ලාන්ත ගතිය ඇතිවීම සිද්ධ වෙනවා. ඔබේ ශාරීරික උෂ්ණත්වයේ ඉහළ අගයක් ගැනීමත් මෙතෙන්දී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නාඩි වැටීමේ වේගය අඩුවීම හෝ වැඩිවීමේ ලක්ෂණයත්, අධික හිසරදයත්, ඔක්කාරයේ සහ වමනේ ස්වභාවය ඇතිවීම වගේ තත්ත්ව හීට් ස්ට්‍රෝක් එකට පෙර ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් අරගන්න අමතක කරන්න එපා. ඒක ඔබ අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. ඒ වගේම දහවල් කාලයේදී අපේ ශරීරයෙන් පිටවෙන දහඩිය ප්‍රමාණය අධික නිසා ඒ සමගම ශරීරයෙන් ලවණ පිටවීමත් ඉහළ අගයක් ගන්නවා. මේ නිසා රාත්‍රී කාලයේදී ඔබේ පාදවල අධික කැක්කුම් ස්වභාවය වගේම කෙන්ඩා පෙරළුම් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔබ පානය කිරීමට සාදා ගන්නා ස්වභාවික පාන වර්ගවලට ලුණු සෝල්පයක් එකතු කරන්නත් අමතක කරන්න එපා. මේ පාදවල ඇතිවන වේදනාවට හේතුව ඔබ ප්‍රමාණවත් තරමට ජලය පානය නොකිරීම. එනිසා රාත්‍රී කාලයේදී අඩුවෙන් ජලය පානය කළා නම් මේ කාල සීමාවේදී එයින් මිදිලා හොඳට වතුර බොන්න කියලයි අපි ඔබට කියන්නේ. ඒ වගේම සෑම පැය භාගයකටම වරක්ම වතුර වීදුරු 2-4 අතර ප්‍රමාණයක් පානය කරන්න උත්සාහ කරන්න. මේ උෂ්ණාධික කාල සීමාවේදී අපි අවට තියෙන දේවල් වලින් පිපාසය සහ විජලනය වළක්වා ගන්න අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. අංක 1. බෙලිකොළ පානය. බෙලිකොළ වියලල හෝ අමුවෙන් තම්බා තේ වගේ සකස් කරගත් පානය කියලා කියන්නේ ඔබට හිතා ගන්නවත් නොහැකි ආකාරයෙන් ඔබේ ශරීරයේ උෂ්ණාධික බව පහළ දමන පානයක්. විශේෂත්වය වෙන්නේ මේ බෙලිකොළ පානය සෙම් සහිත පුද්ගලයන්ට උනත් පානය කරන්න හැකියාවක් තිබීම. මේ පානය මගින් ශරීරයේ උෂ්ණාධික බව ඉවත් කරත් ශීත ගුණයක් නොමැති නිසා සෙම් රෝග ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම ලපටි හෝ ඊටා මේරු නොවන කොළ මද පවනේ හොඳින් වියලාගෙන කුඩු කරගෙන තේ වගේ වත් කරලා ඔබට පානය කරන්න පුළුවන්. ඒ වගේම අමු බෙලිකොළ තැඹූ ජලය ස්නානය කිරීම මගින් දහදිය දැමීම සහ කැසීම් තත්ත්වය වළක්වා ගන්න ඔබට හැකියාවක් තියෙනවා. අංක 2. කොත්තමල්ලි පානය. මේ දිනවල පවතින උණුසුම වගේම නොසන්සිඳන පිපාසයට ඔබ ගත්ත විසඳුම මොකද්ද? සමහරක් විට ඔබ සිසිල් කළ ජලය නිතර පානය කරනවා ඇති. ඔබට දැනෙනවද කොයිතරම් ජලය පානය කළත් පිපාසය නොසන්සිඳන බව? ඉතින් මෙන්න මේකට වටිනාම ඖෂධයක් තමයි කොත්තමල්ලි කියලා කියන්නේ. කොත්තමල්ලි වලට විශේෂ ගුණයක් තියෙනවා පිපාස තත්ත්වවලදී ඒ තත්ත්වය නැති කරලා දාන්න. සාමාන්‍යයෙන් කොත්තමල්ලි කබලේ බැදලා රත් කරලා දිනකට කිහිප වරක් පානය කිරීම මගින් මේ තත්ත්වය වළක්වා ගන්න ඔබට පුළුවන්. කොත්තමල්ලි කබලේ බැදලා හොඳින් පළලා රැයක් පෙඟෙන්න දාලා උදෑසන හිස්බඩ පානය කිරීම හෝ කොත්තමල්ලි තේ වගේ වත් කරලා පානය කිරීම ඔබට සිදු කරන්න පුළුවන්. ඔබට සෙම් රෝගය පවතිනවා නම් හෝ සෙම් රෝගය උත්සන්න විය හැකි නිසා තමයි මේ විදිහට කොත්තමල්ලි කබලේ බැදලා පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ. අංක 3. කැකිරි පානය. කෑම මේසයට උනත් වැඩිපුර නොයන එළවලුවක් තමයි කැකිරි කියලා කියන්නේ. උෂ්ණාධික කාල සීමාවක් පසු කරන ඔබට ඔබේ ශරීරයෙන් ඉවත්වන ජල ප්‍රමාණය පිළිබඳව තක්සේරු කරන්න අමාරුයි. නමුත් ඔබ හිතනවට වඩා වැඩි ප්‍රමාණයක් ජලය ඔබේ සමහරහා පිටවීම සිද්ධ වෙනවා. විශේෂයෙන් ඔය ෆෑන් එකක් එහෙම භාවිතා කරද්දී අපේ සම වියලෙන ප්‍රමාණය වැඩි කියලා ඔබත් දන්නවනේ. ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය නොබීපු එකට එක් ලකුණක් විදිහට තමයි මුත්‍රා දැවිල්ල, මුත්‍රා කහපාටින් පිටවීම ඔබට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ.
ඉතින් මේ වෙලාවේදී ඔබේ මුළු ශරීරයේම සිසිල් කරන බීමක් තමයි කැකිරි කියලා කියන්නේ. කැකිරි ගෙඩියක් කපලා අරගෙන ඒක බ්ලෙන්ඩ් කරලා ඒකට දෙහි බින්දු දෙකක් ලුණු ටිකක් ඕනේ නම් සීනි සල්පයක් උනත් එකතු කරලා ඔබට රස බලන්න පුළුවන්. මේ පානයේ ශීතකල ජලයෙන් උනත් සකස් කරගන්න පුළුවන්. අධික උණුසුම සමග ඇතිවන අම්ලපිත්ත තත්වයෙන් පෙළෙනවා නම් ඔබටත් හොඳම පානය තමයි මේ කිව්ව කැකිරි බීම පානය. ගොඩක් වේදන් නොකර සෙම් රෝගේ වැඩි කරගන්නෙත් නැතුව බොන්න පුළුවන් ඉතාම ගුණදායක පානයක් හැටියට තමයි කැකිරි පානය හඳුන්වන්නේ. අංක 4 බාර්ලි පානය. බාර්ලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් වැඩිපුර භාවිත නොකරන ධාන්‍ය වර්ගයක්. ඉතින් මේ බාර්ලි පානය කියලා කියන්නේ ශරීරයේ සිසිල් කරන පිපාසය සංසිඳවන පානයක් කිව්වොත් නිවැරදි. බාර්ලි ටිකක් හොඳින් තම්බලා පෙරලා අරන් ඒ ජලය දිනේ පුරා වරින් වර පානය කරන්න. මේ තම්බාගත් බාර්ලි ඇට කෑමට ගන්න එකත් කිසිම වරදක් නැහැ. ඔබට උණුසුම් කාලගුණ තත්ත්වයක් එක්ක ඇති වුණු උදරයේ දැවිල්ල ස්වභාවයත් සමී උණුසුම් ස්වභාවයත් ඉවත් කරන්න සුදුසුම පානයක් තමයි බාර්ලි කියලා කියන්නේ. අංක 5 පත්පාඩගම් තැඹූ ජලය. පත්පාඩගම් කියන්නේ ශරීරයේ උෂ්ණ ස්වභාවය ඉවත් කරන්න පුළුවන් විදිහේ වටිනාම ඖෂධයක්. මේ ඖෂධය ඔබ වෙළඳපොලෙන් මිලදී ගන්නවා නම් තරමක් මිල වැඩි. නමුත් ඔබ දන්නවද දේශීයව යොදා ගන්න පත්පාඩගම් ශාකයක් ඔබ අවටම දක්නට තියෙනවා කියලා. ඔබ අවට පරිසරයේ හරිම සුලභව වැඩෙන මේ පැලෑටිය සෝදලා මද පවනේ වියලාගෙන තම්බලා තේ වගේ පානය කරන්න පුළුවන්. ඔබට දිනේ පුරාම දැනෙන පිපාස තත්ත්වය සහ ඔබ විජලනයේ වීමෙන් වළක්වන්න මේ වටිනා ශාකයට හැකියාවක් තියෙනවා. අංක 6 ඉරමුසු පානය. ඉරමුසු කියන්නේ ටිකක් ශීත ගුණයෙන් ඉහළ ශාකයක්. මේ නිසා උෂ්ණාධික කාලවකවානුවේදී වුණත් ඔබට සෙම් රෝගය සහිත නම් දිගින් දිගටම මේ ඉරමුසු පානය කරන්න යන්න එපා. ඉරමුසු ශාකයත් කැබලි වලට කපාගෙන තම්බාගෙන දිනේ පුරාවට වරින් වර පානය කරන්න පුළුවන්. ඔබට අධිකව දහඩිය දමනවා නම් ඔබේ දහඩිය අධික ගන්ධයෙන් යුතු නම් ඔබට සුදුසුම පානයක් තමයි ඉරමුසු කියලා කියන්නේ. හරිම පහසුවෙන් වගා කරගන්නත් පුළුවන් මේ ශාකය. අනිවාර්යෙන් ඔබේ ගෙවත්තටත් එකතු කරගන්න අමතක කරන්න එපා. අංක 7 තැඹිලි වතුර. තැඹිලි කියලා කියන්නේ මේ වගේ අධික උෂ්ණත්වයෙන් යුතු කාලයකදී වටිනාම දෙයක්. තැඹිලි ගෙඩියක් පානය කරද්දී එහි මදයේ කොටසත් හොඳින් සූරලා අරගෙන තැඹිලි වතුර එකටම දාලා පානය කරන්න ඔබට පුළුවන්. ඉතාම රසවත් වගේම ගුණවත් වන මේ පානය ඔබව විජලනයෙන් ආරක්ෂා කරමින් ඔබේ ශරීරයේ ලවණ මට්ටම නිසි තත්ත්වයේ පවත්වා ගන්න කටයුතු කරනවා. ඉතින් මේ වගේම මතක් කරන්න ඕන මේ විජලනයේ වළක්වන වටිනාම දෙයක් ඔබ හැමදාම භාවිතයට නොගෙන ඉවත් කරනවා කියලා. මේක සමහරු කරන දෙයක්. ඒ නිසායි අපි එහෙම කිව්වේ. ඒ තමයි පොල් වතුර. සාමාන්‍යයෙන් හොගක් ගෙවල්වල උදේට පොල් ගෙඩියක් බිඳලා ඒ පොල් වතුර ටික බොහෝ දිනක් කරන්නේ සිංක් එකට හලන එක. මේ පොල් වතුරවල පෝෂණ ගුණය ඔබ හිතනවට වඩා සෑහෙන ඉහළයි. මේ නිසා මේ පොල් වතුර ටික ඔබේ කුඩා දරුවට හරි දෙන්න පුළුවන් නම් ජලය පානය කරන්න අදිමදි කරන ඔවුන් අනිවාර්යෙන් විජලන තත්ත්වයෙන් ආරක්ෂා කරගන්න ඒ පොල් වතුර ටිකට හැකියාවක් තියෙනවා. මේ හැම දෙයක්ම වගේම මේ දිනවල අධික ඖරශ්මයට නිරාවරණය වීමෙන් වළකින්නත් ඔබ කටයුතු කරන්න. හැම වෙලාවෙම හිස් ආවරණයක් හරි ඔබේ ශාරීරියේ ආවරණය වෙන ප්‍රමාණය කුඩයක් හරි රැගෙන යන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා. ශරීරයේ වැඩිපුර උණුසුම් වීමට ඉඩ නොදී නිතර තෙතරෙදි කැබැල්ලක් හරි තබාගෙන ශරීරය තෙමා ගන්න. ඒ වගේම අධික ඖරශ්මයට නිරාවරණය වුණාට පස්සේ ක්ෂණිකව දිය නෑමට හෝ වායු සමීකරණ සහිත සිසිල් පරිසරවලටත් ඇතුල් වෙන්න එපා. ඉතින් මේ දිනවල අධික උෂ්ණ කාලගුණයක් පහු කරන ඔබට අද විශ්මලෝකයෙන් ගෙනාව මේ වීඩියෝව සෑහෙන වැදගත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. හෙට දවසෙත් මේ වගේ ඔබේ ජීවිතයට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි මෑතකදී upload කළ videos මොනවද කියලා බලන්න පුළුවන් ඊළඟට එන links වලට ගියොත්.